අයිබෝන් ඔගොල්ලෝ ෆේමස් බජටින් මෙතඩ් එකක් අහලා තියෙනව නේද 50-30-20 කියලා මේ 50 කියලා කියන්නේ අපේ ආදායමෙන් ටැක්ස් අයින් කරාට පස්සේ හිතන්නකො අපේ ආදායමෙන් 50% අත්‍යවශ්‍ය දේවල් වලට වියදම් කරන්න කියලා ඒ කියන්නේ කෑම බීම රෙන්ට් එක හවුසින් එක්ස්පෙන්සස් ඒ වගේ දේවල් වලට හරිද අත්‍යවශ්‍ය ස්කූල් ෆීස් ඒ කියන්නේ රෙගියුලර් එන අත්‍යවශ්‍ය දේවල් කළ යුතුම දේවල් එතන 30% වොන්ට්ස් කියලා කියන්නේ අපි කැමති දේවල් හරිද දැන් අත්‍යවශ්‍ය දේ අපි අත්‍යවශ්‍ය දෙයක් මේ කෑම බඩගින්න කියන එක නීඩ් එකක් ඒකට මොනවාද කන්නේ කියන එක වොන්ට් එතන චොයිසස් එක තියෙන එක තමයි වොන්ට්ස් වොන්ට්ස් කියන එක අපි හිතමු චොයිසස් තෝරා ගැනීම කියලා එතන ඒකට 20-30% අයින් කරන්න කියනවා ඉතිරි 20 savings and investment දැන් මම මේ මොඩල් එක දිහා බලවම 50-30-20 මම ලංකාවේ අද තත්ත්ව දිහා බලපුවම මට හිතුණා මේ 50-30-20 මොඩල් එක ලංකාවට ගැලපෙන්නේ නැහැ හේතුව අපේ මෙඩිකල් එක්ස්පෙන්සස් දිහා බැලුවොත් අපේ රිටයර්මන්ට් එක්ස්පෙන්සස් දිහා බැලුවොත් අපි කොච්චර කාල ජීවත් වෙනවද කියලා බැලුවොත් 10%-20% ඉතුරු කරලා අපිට ගොඩ යන්න බෑ ඒ නිසා මම මේ දවස්වල මට හම්බෙන හැම කෙනාටම මම කරන ප්‍රෝග්‍රෑම්ස් මම ගෝල් සෙටින් ප්‍රෝග්‍රෑම් එකක් කරනවා ෆයිනෑන්ෂල් ප්ලෑනින් ප්‍රෝග්‍රෑම් එකක් කරනවා මමත් හිතන්නේ මේ මොඩල් එක 50-30-20 එක රිවර්ස් කරන්නේ කොහොමද කියන එක අනිත් පැත්තට 20-30-50 මම හිතනවා අපි earn කරන්න ඕන වැඩිපුර අපි වැඩියෙන් හම්බ කරලා ඒ අපේ ආදායමෙන් අපි wants වලට 20% අයින් කරමු ඒ කියන්නේ මොකද්ද wants ඉස්සෙල්ලා එකේ මේකේ ගාන සමහර මේ 20% කියන එක ලොකු ගානක් වෙන්න පුළුවන් හැබැයි මතක තියාගන්න ඔයා ලක්ෂයක් හම්බ කළා 150ක් වාගේ වියදමට අයින් කරාම ඇත්තටම ලක්ෂයක් හම්බ කරපු කෙනෙක් ලංකාවේ ජීවත් වෙන්න අමාරුයිනේ එතකොට 150ක් නෙවෙයි ලක්ෂෙම අයින් කරන්න වෙනවා needs වලට මම කියන්නේ ඒකනේ මම කියන්නේ මේක අපි රිවර්ස් කරමු නැත්නම් අපි ලක්ෂ 10ක් හම්බ කරමු ලක්ෂ 10ෙන් අපි බලන්න ඕන ලක්ෂ 5ක් ඉතුරු කරමු ලක්ෂ 3ක් අපි වියදම් කරනවා අපේ choices වලට අපි කැමති දේ ඊළඟ ලක්ෂ 2ක් අපි අත්‍යවශ්‍ය ඒවාට වියදම් කරනවා ඔයාලට පුළුවන් ඔය වගේ goal එකක් හදන්න මේක හරි challenge ඒ වගේමයි මේක අමාරුයි හැබැයි ජීවිතේ හැමදාම දුක් විඳින්න බෑනේ 60-70 වෙනකම් අපි හම්බ කරනවා 60-70 වෙනකම් මැරෙනවාද 60-70 වෙනකම් අටේ ඉඳලා රෑ 11 වෙනකම් රස්සාවකට යන්නද මේ ජීවිතේ කවද නිදින්නේ අපි කවද රටවල් බලන්නේ අපි කවද අපේ ආදරණීයන්ට කැමති දේ අරගෙන දෙන්නේ අපි කවද අපිත් එක්ක අපි කවද සතුටෙන් නිවාඩු වෙන්නේ මතක තියාගන්න මුදල් කියන්නේ ෆ්‍රීඩම් ෆ්‍රීඩම් එක ගන්න බෑ මුදල් නැත්තම් මුදල් වල මම දකින ලොකුම බෙනිෆිට් එක තමයි ෆ්‍රීඩම් එක ඒ නිසා අපි ආදායම හම්බ කරමු ආදායම වැඩි කරගමු ආදායම වැඩි කරගත්තම රටක් දියුණු වෙනවා අපිත් දියුණු වෙනවා අපිට ඕන ෆ්‍රීඩම් එක හොයාගමු ඒ ෆ්‍රීඩම් එක ඇතුලේ ඔයාට ඔයා වෙන්න පුළුවන් මට මම වෙන්න පුළුවන් අපි උත්සාහ කරමු එතෙන්ට යන්න මාත් එක්ක සම්බන්ධ වෙන්න මම කරන ප්‍රෝග්‍රෑම්ස් වලට එන්න මගේ ફોකස් එක 20-30-50 මොඩල් මම හිතන්නේ කොහොමද විශේෂයෙන්ම තරුණ කෙනෙක් ලංකාව වගේ රටක ජීවත් වෙනවා නම් මිලියන එකක ආදායමකට යන්නේ මොකක් කොහොමද ඔයා හරි රසාව තෝරගන්න හරි වෘත්තිය තෝරගන්න හැබැයි ඔයාගේ ගමන වෙන්න ඕන මොකද්ද මාසෙට 105,000 ඉතුරු කරන කෙනෙක් වෙන්න good luck all the best